චිත්‍රපටිය වේනේ කොහොමද හැදුනේ ඇති කියලා වෙන්නේ. ඔන්න කඩේකුත් ගියාලු. අයිබෝ අම්මස්සිනා, ඉතින් කොහමද? මලගෙවලුත් ඉවරයි, නිවන් සුව පතලත් ඉවරයි, අඬලයි වැළපිලා දැන් ඉතින් වැඩක් නැහැනේ බං. වරෙල්ල පොඩ්ඩක් හිනාවෙන්න, අදත් වීඩියෝ ටිකක් හොයාගෙන ආවා උඹලා හිනස්සවන්න. ඊට කලින් පොඩි පණිවිඩයක් තියෙනවා කියන්න. තාමත් මස්සිනා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් යට තියෙනවා අයිකන් එක ක්ලික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා පොඩි සපෝට් එකක් දීපන් මස්සිනාට. එහෙනම් අද වීඩියෝ මොනවද තියෙන්නේ කියලා බලන්න යන්. දැන් නේද කතා කරලා හොයියට හොන්ඩ එක දාගන්න. බීර්ලා මෙහෙම කතා කරනවා. බීර්ලා මෙහෙම කතා කරනවා. බීර්ලා පොරොන්දු 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 මොකද්ද? සිබ්ලම්මියගේ කරදරයි වගේ. ඔහේ පල්ලයි උන් එක බොන්න ගියේ නෑ. මම පොටෝ එකක් දැක්කෙත් නෑනේ. මං ඒක මිනිස් එක විසඳ ගන්නම්. ඔහේ පල්ලයි මම බොන්න ගියේ නෑ උන් එක. මේක නම් අපේ රටේ ප්‍රශ්නයක් නෙමෙයි බා. දකුණු රටේ ප්‍රශ්නයක් වගේ. ඉතින් සුදුම්මිය ඉඳ දෙන්නේ නෑ වගේ කොල්ලට බොන්න ගිහිල්ලා වගේ ලක් කියන්නේ නේ. බකට් එකක් දානවා. අනේ මන් දන්නේ නෑ තව කසාද බැන්දාම ඉතින් කොහොම බේරෙන්නද මන් දන්නේ නෑ මේ කොල්ලෝ. ඉදිරි චුට්ටක් බලනවා. ඒ මොකක්ද මේ? බලන්න කියන්නේ. මොකක්ද මේ ජෙස්සි එකේ ගහලා තියෙන නම්බර එක? මං අහන්නේ මොකක්ද මේ ජෙස්සි එකේ ගහලා තියෙන නම්බර එක? කවුද කො ජෙස්සි නම්බරේ බැලුවේ? ඇත්තටම සිරාවට මම බැලුවේ නැව. අපි ටිකෝ වෙන දේවල් නේ බලන්නේ නේද? මොකයි ටිපක් දැයියේ අපි? ඒ මොකක්ද මේ? දූරියන් ගෙඩියට දෙන්න යන්නේ වගේ වැඩේ. මුන්ට කාලා තෙල වැඩි වෙලා ඈ. ඔකට තමා කියන්නේ අඳුව තියදි අත පුච්ච ගන්නවා කියලා. අයියෝ අයියෝ වැඩේ කරගත්තායි වැඩේ දූරියක් කෑවා. නරකම නෑ දූපතේ වාසින්නා. අයියෝ අයියෝ පීයක් කරක් කපලා දූරියක් ගිරිය සුද්ධ කරගෙන කඩටු වීතියට අතට දෙන වදයක් බලබල්ලා මුන්නන් ට්‍රැක් ලක්තෙම වාසියෝ තමයි. ඒ මොකක්ද අපට ඔය ක්‍රීඩාව? තෙල්ලන්නේ අපිත් මේ වැඩට යන්න තෙල් ලීටරයක් ගහගන්න බොහරි ෆුට්බෝල් ගහනවා. අම්මේ අම්මේ ඒ රටවල්වල දිවිනේලා තියෙන හැටියට තමයි ඉතින් අපිට ඉතින් බයිකේ ෆුට්බෝල් ගහන්න තව අවුරුදු 20ක් 30ක්වත් යයි නේ. මොකද රනිල් මහත්තයාගේ 2048 දී නම් ඕම් ගහන්න පුළුවන් වෙයි අපිට. ඒක කන්නේ සීන් එක දුන්නනේ පුකාරා. යකාගේ පෙප්ලයිට් එක කොහෙවුවා? තව ටිකේ කුල් බකෙට් එකක් යන්න එනවා. තව ටිකේ කට්ටඩියෙක් ළඟට යන්න එනවා නූල් බදිද්ද. යකාගේ සර්ප්‍රයිස් මුග්ගේ. ඇයි මේ? ඒ අන දුකට නැහැ. බොරුවල මෙච්චර කඩිනේ කට්ටියේ බයිනවා මඩ මාලි පිටත් එන්න යන ගමන්.
අයියෝ අයියෝ හැබැයි ගෙදරුන්නා කියනවා ඇති ලොකු කරදරයකින් නිදහස් උනේ කියලා. අම්මට සිරි හඳුන් කුරු මුදලාලි නේද මේ? ආ චිත්‍රපටිය මේනේ. කොහොමද හැදුර ඇති කියලා වෙන්න ඇවි. නරකමනේ නරකමනේ. තිර රචනයේ අධ්‍යක්ෂණය ඔක්කොම එකම තැන සෙට්ටලා. නියමයි නියමයි නරකමනේ නරකමනේ. ඔහොම අන්දන් දදන් දෙපා බම් මිනිස්සුන් ලැජ්ජයි. බස්සරටත් ඇවිල්ලද. මම කැමති නෑ නැත නෑ නෑ කැමති නෑ මට. දැන් අක්කත් බස් වලට ඇවිල්ලා ගේ යන වෙන මන් නැද්ද? හැබැයි ති ඕනම හැකියාවක් තියෙන ගෑනු කෙනෙක් තම අපරාධ කියන්න බෑ. රබන්ද සින්දුද විරිදුද ආයිතින් සුපර් එක්සලන්ට් ආ ඕමයන් ඕමයන් ආයිනෝ කක්කා. සුබ සන්ධ්‍යාවක් වේවා මගේ ආදරණීය ටික්ටොක් යාළුව හැම දෙනාටම. සුබ සන්ධ්‍යාවක් වේවා. ඉතින් යාළුවනේ නෝ කක්කා මෙතෙන්ට ආවේ රස කතාවක් කියන්න. අපේ ටික්ටොක් යාළුවෝ ලයිව් වෙන අපේ නංගිලාට ඔන්න කඩේකුත් ගියාලු මට. ලයිව් වෙන අපේ නංගිලාට මයිල් ගාලා දහන. හරිය ලයිව් පඩයක් ගෙදැක්කනේ. අපි ටෙවිසයි දැක්කේ පලස්තීනෙට. ඉනෝ කක්ක කාලයක් මයිල් ගෑව නෙමෙයි යාළුවනේ මයිල් ගැලෙව්වා. අම්මේ අම්මේ මන් හිතේ පලස්තීනයේ ඊශ්‍රායලයේ මොකක් හරි අතහැරිය කියලා. බත් කෑමත් එපා කරෙව්වා මේ ඊනෝ කක් අද ඇවිල්ලා. උඹලා ඉතින් කන්නාඩි දායක ලොකු මනුස්සයෙක්. උඹ ගමේ පක් ඇත්තර නේ. රංජිත් නම්බර කියලා මේ මල්ලි ඉඳින්න මොකද කරන්නේ මගේ ඇති මේ රස්සාවත් කරන්න දෙන්නේ නැත්. මේක අරනවත් ඇද්ද මං තවසර කෝල් කරන්න තවත් ඔච්චර දේවල් තව කෝල් ගන්න ඕනේ උඹට බැරන නිදහස් කරවන්න නැත්තම් ඔය
ಲೈಕ್ ಶೇರ್ ಕಮೆಂಟ್ ಸಪೋರ್ಟ್ ಮಾಡಿ ಏನಾಗ ಜಯವಾ.